ඊළඟ රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා ස්වාධීන කොමිටු සභාව වෙනුවෙන් ජීවිත පරදුවට තබා කතා කරපු අය දැන් ඒක ගැන නිහඬයි. කවුද දැන් ස්වාධීන කොමිටු සභාව අඩපණ කරන්න හදන්නේ? මැතිවරණ කොමිටු සභාව ස්වාධීන කොමිටු සභාව. දැන් අඩපණ කරන්න හදන්නේ කවුද? අඩපණ කරන්න හදන්නේ තමුන්වහන්සේලා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙක් මේ ඡන්දය තියෙන වෙලාවේ වජිර ඔය අසංග රැද්දන්නේ. අර තේරින් කාර සභාව කොන කියන එකට. ඔය අසංගරේ නැද්ද? ආ හිටියද? හිටියනම් අසංග කරනවා. නෑ මං හිතුවා ඔයා තමයි මේකේ පිටිපස්සින් ඉන්නේ කියලා. ඒකයි. හරිද? මොකද 14 දෙනෙක් මැතිවරණ තියෙන වෙලාවක මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 14 දෙනෙක් අසංගල කතා නැතුව මට යෝජනාවක් දෙනවා. මැතිවරණ ස්වාධීන මැතිවරණ කොමිස සභාව පිළිබඳ තේරින් කාර සභාවක් දාන්න. ජනාධිපති මේ පුටිය වාඩි වෙලා කියනවා කොමිසම් සභාව ශක්තිමත් කරන්න කියලා. අනිත් පැත්තෙන් කට්ටියට කියනවා කොමිසම් සභාව ගැන තේරින් කාර සභාවක් දාන්න කියලා. මේගොල්ලෝ තමයි ස්වාධීන කොමිස සභාව ගැන කතා කරන්නේ. ඊළඟ එතුමා කියන මොකද්ද? පූර්ණ ස්වාධීනත්වයේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කරනවා. පූර්ණ ස්වාධීනත්ව සහිත පාර්ලිමේන්තු අයවැය කාර්යාලය. ඉතින් මේ අයවැය සම්මත කරන්නේ කවද්ද? කවද අයවැය සම්මත කරේ? දෙසැම්බර් මාසෙ. දෙසැම්බර් මාසෙ අයවැය සම්මත කරලා දැන් මොකද්ද කියන්නේ? දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පෞගේ දා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් දානවා රාජ්‍ය මුදල් සීමා කිරීම පිළිබඳව. මොකද්ද කැබිනට් පත්‍රිකාව? අති දුෂ්කර මූල්‍ය තත්වය තුල අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වාගෙන යාම කියලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. අසංකලිත රනිල් වික්‍රමසිංහ මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය. මොකද කැබිනට් පත්‍රිකාව කියන්නේ? දැන් මේ පාර්ලිමේන්තු අයවැය සම්මත කරලා තිබෙනවා. කැබිනට් පත්‍රිකාවෙන් කියනවා භාණ්ඩාගාර ලේකම්ට නියෝගයක් දෙනවා. ඔයාට සල්ලි වියදම් කරන්න පුළුවන් මේවට විතරයි කියලා. කියලා මොකද්ද කියන්නේ? ඡන්දයට සල්ලි වියදම් කරන්න එපයි කියලා කියනවා. ඉතින් තමුන්වහන්සේ කියන මොකද? අයවැය කාර්යාලය දන්න ස්වාධීනව. බොරු නෙමෙයි. මේ පුටේ වාඩි වෙලා එකක් කියනවා. වජිරත් එක්ක එකතු වෙලා වෙන වැඩක් කරනවා. මේක නැත්ත කතාව. හරිද? මේක නැත්ත කතාව. මේක කවුද හංගන්නේ? මම දන්නේ දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා, අගමැතිතුමා. ඔබතුමා ඉන්න කැබිනට් මණ්ඩලෙ මෙහෙම පත්‍රිකාවක් ආවද? පස්සේ ගියේ නැහැ කියලා එකයි දැනගන්න ආන්නේ. දැන් කැබිනට් පත්‍රිකාව කැවිලා තියෙන මොකද්ද? රජයේ අනුකූත වියදම්, ඒ කියන්නේ මේ ලැයිස්තුවක් දාලා තියෙන ලැයිස්තුවට අර සල්ලි දෙන්න එපා කියලා. ඒ කියන්නේ මොකද්ද? ඡන්දයට සල්ලි දෙන්න එපාලු. දැන් ඡන්දයට සල්ලි දෙන්න එපා කියන කවුද? එහෙම කරන්න පුළුවන්ද? එහෙනම් ඕනේ මාණ්ඩුවක් මොකද්ද කරන්නේ? භාණ්ඩාගාරේ වටනවා. භාණ්ඩාගාරේ වටලා කියන මොකද්ද? ඡන්ද තියන සල්ලි නේ. එන කිසි ආණ්ඩුවක් රටක් හදන්නේ. එන හැම ආණ්ඩුවම හදන්නේ තමන්ගේ බලය තියාගන්න භාණ්ඩාගාරේ හින්දනවා. භාණ්ඩාගාරයේ දැනේ හොරකම් කරනවා. හොරකම් කරලා ඉවරලා කියනවා භාණ්ඩාගාරයේ සල්ලි නැහැ, ඡන්දෙ තියන්න. මේකට ජනාධිපති ඡන්ද දෙනවා. ජනාධිපති ඡන්ද දෙනකොට රනිල් වික්‍රමසිංහ කියනවා එයා මුදල් නැමති භාණ්ඩාගාරයට චක්‍රලේඛනයක් නියුක්ත කරනවා. ඡන්දවලට සල්ලි වියදම් කරන්න එපා. සල්ලි වියදම් කරන්න ඕනේ මේ වට විතරයි. කැබිනට් මණ්ඩලෙන් අනුමැතියක් ගන්නවා. අරගෙන කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඡන්දෙ තියන්න විදියක් නැහැ. භාණ්ඩාගාරයේ සල්ලි නැහැ, මමම ඉන්නවා. ගරුක මේ මොන විහිළු කතාවද? මේ විවස්ථාව ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, පාර්ලිමේන්තු කාරක සභාව ගැන මේ තන වාඩි වෙලා කතා කරමු කෙනා නේද මේ කියන්නේ? එයානේ මේ කියන්නේ. එයා බලය ආපුවම අනික් කිසිවක් එයාට පේන්නේ නැහැ. බලයෙන් එයා විවස්ථාව, බලය ආපුවම එයාට විවස්ථාව ටික කඩදාසියක් විතරයි. බලය ආපුවම එයාට කැබිනට් මණ්ඩලය කඩදාසියක් විතරයි. කැබිනට් මණ්ඩලය කඩදාසියක් නොවනවා නම් කැබිනට් මණ්ඩලය ගණන් නොලබූ තීන්දු කොහොමද කැබිනට් ලේකම් නීලපු ඉන්නට යවන්නේ? බලය ආපුවම එයාට කැබිනට් මණ්ඩලය කඩදාසියක් විතරයි. බලය ආපුවම එයාට ප්‍රජාතන්ත්‍රවාදයේ කඩදාසියක් විතරයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද? Tamanta දිනන්න පුළුවන් වුණාම ඡන්ද තියෙනවා. දිනන්න බැරි වුණාම ඡන්ද තියන්නේ. ඒ මොන ප්‍රජාතන්ත්‍රවාදයද? ඒ අපබ්‍රංශ ප්‍රජාතන්ත්‍රවාදයක්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද? ජනතාවගේ මතය නිසි කලට නිසි පරිදි විමසීම. ජනතාවගේ මතය දැන් විමසන්න ඕන. විමසන්න ඕන මේකට වඩා මොකද්ද කරු? නියෝජ්‍ය කතා නැකතුණු ජනතාවගේ මතය විමසන්න නුසුදුසු වෙලාව. මේක තමයි සුදුසු වෙලාව. විකෘති පාර්ලිමේන්තුවක් තියෙනවා. බලයටපත් ජනාධිපතිවරයා ගෙදර යවලා තියෙනවා. බලයට ගෙනකොට කියපු අගමැතිවරයා ගෙදර ගිහිල්ලා තියෙනවා. අලුත් අගමැතිවරේ බලයටපත් වෙලා තියෙනවා. විපක්ෂයේ තනි മന്ത്രി ජනාධිපති වෙලා තියෙනවා. මේ වෙලාවේ ජනතාවගේ මතය විමසන්න ඕනේ නැද්ද? මේ වෙලාවේ තමයි ජනතාවන් ගිහිල්ලා මතය විමසන්න ඕන. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකට. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ තමන්ට දිනනකොට ඡන්ද තියෙන, තමන්ට දිනන්න බැරි වෙනකොට ඡන්ද අකුල් එක නෙවෙයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මේ උත්සාහ කරමින් තිබෙනාන් කවරක්වත් නෙවෙයි. ඡන්ද අකුල්ලා තමන්ගේ මාමගේ පාර යන්න. ඒ මාමගේ පාර අපේ රට විශාල ඛේදවාදයක් ඇති කරා. ගරු අගමැතිතුමා ඒක දන්නවා. මම ඔබතුමාගේ දා පක්ෂනායක රැස්වීමද ඇහුවා. ඒ ඇති වී තිබෙන තත්වය නැවත මේ රටේ ඇතිවීමට අගමැති පුටුව වාඩි වෙලා දිනේෂ් ගුණවර්ධන ඔබ කැමතිද කියලා ඇහුවා. ඒකයි ඇත්ත කතාව. මෙයාට ඕනකම තියෙන බලය 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 වෙන මුකුත් එයාට පෙන්නේ නැහැ. බලෙන් අස්සන්ද වෙච්චි මිනිස්සෙක් බවට අද පත් වෙලා තිබෙනවා.